තෙරුවන් සරණයි දෙවි පිහිටයි. භාවනාවදී අපි සාමාන්‍යයෙන් මොකද කරන්නේ? භාවනාවදී අපි අපේ හුස්ම ගැන, හුස්ම ඉහළට ගන්න හැටි, හුස්ම පහළට හෙළන හැටි ගැන අවධානය යොමු කරනවානේ. ආශ්වාසයේදී වගේම ප්‍රශ්වාසයේදී ඒ හුස්ම රැල්ල නාස්පුඩුවල වැදී යනකොට දැනෙන සංවේදනය ගැන පවා බොහොම සූක්ෂම විදිහට අවධානයෙන් ඉන්නවා. මේ විදිහට මේ ඉහළට ගන්න පහතට හෙළන හුස්ම ගැන බොහොම සුපරීක්ෂාකාරීව සම්පූර්ණ අවධානයෙන් ඉන්නකොට ඔබ නිතැතින්ම ඒත් එක්කම හිතේ හට ගන්න සිතිවිලි ඇතිවෙන ආකාරයත් නිරීක්ෂණය කිරීමට යොමු වෙනවා. භාවනාවේදී විවිධාකාරයේ යහපත් වගේම විකෘති සිතිවිලි පවා හට ගන්න පුළුවන්. සමහර විට ඔබට මේක නැද්දකීම ඇති. මේ සිතුවිලි මගේ සිතුවිලි නම් වෙන්න බැහැ කියලා හිතන තරමට මහ විකාර සිතුවිලි පවා ක්ෂණයකින් හිතේ හටගන්න හැටි භාවනාවේදී ඉබේම ඔබට නිරීක්ෂණය වෙන්න හැකි. මම බොහොම කලින් වැඩසටහනක් කරා භාවනාව පටන් ගැනීමට සරල උපදෙස් කියලා. සමහර විට ඔබ මේක බලන්න ඇති. ඒකෙදි මම කිව්වා සිතුවිලි වලට ඇවිත් යන්න දෙන්න කියලා. භාවනාව අතීතේ ඉඳන්ම උගන්වන අය පවා කියන විදිහට වලාකුලක් ඇවිල්ලා අහස්සේ පාවෙලා යනවා වගේ ඒ සිතුවිලි වලට ඇවිල්ලා යන්න ඉඩ දෙන්න කියලා. ඉතින් අන්න ඒ වගේ භාවනාවේදී ඔබට පුළුවන් හුස්ම ගැන අවධානය යොමු කරගෙන ඉන්න අතරේ ඔබට මේ සිතුවිලි පහළ වෙන හැටි, පහළ වුණා වගේම අතුරුදහන් වෙන හැටිත් ඒ සිතුවිලි සමග අරගල නොකර බලාගෙන විතරක් ඉන්න. මෙහෙම බලාගෙන ඉද්දී ඔබට වැටහෙයි මේ සිතුවිලි තමන් බොහොම ඕනකමින් මහන්සි වෙලා උවමනාවෙන් හිතන සිතුවිලි නොවන බව. මම කිව්වේ කලින් හිතේ හටගන්න සමහර සිතුවිලි ඒවා තමන්ගේද කියලා ප්‍රශ්න කරන්නේ හිතන තරමට අමුතු සිතුවිලි විය හැකි. ඉතින් තමන් උවමනාවෙන් නොහිතන ඉබේමෙන් පහළ වෙන මේ සිතුවිලි තමන්ගේ නොවන බව විටක ඔබට තේරුම් යයි. ඒ වගේ මේවා නැති වෙලා ඒ වෙනුවට වෙනත් සිතුවිලි හට ගැනීමේ ක්‍රියාවලියත් ඉබේම සිදුවෙන බව ඔබට පෙනේ. මේ කිසිවක් ඔබේ පාලනයක් නැතුවම සිදුවෙනවා වගේ හැඟේ. මේ දිහා සිහියෙන් බලන් ඉන්න ඔබට ගැඹුරු අවබෝධයකට පත්වෙන්න පුළුවන්. හිතන්න ඔබ මේ භාවනාව වඩන අතරේ ඔබ ඉන්න බොහෝ විට පහසුවෙන් ඉඳගෙන එරමිනියා ගොතාගෙන ඔබේ අත් දෙක බොහෝ විට උකුල මත ශරීරයේ නිසල්මනේ හිත අවදියෙන් නමුත් ගත බොහොම තැන්පත්ව බොහෝ විට ඉඳගෙන එක තැන. දැන් මේ ඔබේ හිතේ භාවනාව අතර මම කිව්වා වගේ පහළ වෙන නොඑක් සිතුවිලි මත ඔබ එවෙලෙම ක්‍රියා කරන්න ගියාද? නැහැනේ. මොන ආකාරයේ සිතුවිලි පහළ වුණත් ඔබ සමහර විට ඒ ගැන පුදුම වෙන තත්වයකට පත් වුණත් ඔබේ සිතුවිලි ගැන නිරීක්ෂණය කරා මිසක් භාවනාව අතරතුර ඒ ගැන මොන යම් ආකාරයකින්වත් ක්‍රියා කරන්න ගියේ නැහැනේ. අපි හිතමු ඔබට අනවශ්‍ය ඍණාත්මක අසුභවාදී පොතක් ගැන මතක් වුණා කියලා භාවනාව අතරතුරදී. ඔබේ සිතුවිල්ල ඇවිල්ලා යන හැටි බලන් ඉන්න ඇති. ක්ෂණයකින් වෙනත් සිතුවිල්ලක් ඒ කලින් ඇති වුණ සිතුවිල්ල රිප්ලේස් කරන්නත් ඇති. ඔබ ඒ දිහත් බලන් ඉන්න ඇති. නමුත් ඔබ ඒ වෙලාවේ ඒ පොත අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න පෙළඹුණාද? නැහැනේ. නමුත් ඔබේ වෙලේ භාවනාවේ නෙමෙයි නම් හිටියේ ඔය සිතුවිල්ලම ඔබේ හිතේ පහළ වුණා නම් ඔබ නිකන් ඉඳීද? ඒ පොත ගෙදර තියෙනවා නම් මේක අරගෙන කියවයි. නැත්නම් අන්තර්ජාලයෙන් හෝ අරගෙන චුට්ටක් හරි කියවල බලයි. මොකක්ද මේ වෙනස? ඔබ භාවනාවේදී ඒ සිතුවිල්ල මත ක්‍රියා කරන්න ගියේ නැහැ. තමන්ගේ සිතුවිලි සහ තමන් අතර යම් පරතරයක් තියාගෙන තමයි ඔබ භාවනාවේදී හිටියේ. මං කිව්වා විටක ඔබ හිතන්නේ නැති මේ සිතුවිලි මගේද කියලාත්. ඔබ භාවනාවේදී ඒ පහළ වෙන සිතුවිලි මත ක්‍රියා කරන්න තෝරගත්තේ නැහැ. ඒ කියන්නේ ඔබට ඔබේ සිතුවිලි මත ක්‍රියා කරන්න හෝ නොකරන්න තෝර ගැනීමක් තියෙන බවයි. භාවනාවේදී සිතුවිලි ආව පළියට ඒ මත ක්‍රියා නොකරන්න ඔබ තෝරගත්තා. ඉතින් ඔබට ඔය තෝර ගැනීමම කරන්න පුළුවන් නේද සාමාන්‍ය ජීවිතෙත්? ඇයි ඔබ සාමාන්‍ය ජීවිතයේදී නොහිතන්නේ ඔබට එන සිතුවිලි හැම එකක් මතම
තමන් ක්‍රියා කළ යුතු නොවන බව. සිතිවිලි අම්මාකාරයකට පාලනයකට ඔබට පහසුවෙන් යටත් කළ හැකි බව. හිතන්න මේ ගැන. මම පටන් ගත්ත හරිදිම කිව්වා හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට හටගන්න සිතිවිලි ගැන සිහියෙන් අවධානය දෙනකොට කියලා. සිහියෙන් අවධානය දෙනකොට ඔබේ හටගන්නා සිතිවිලි හෝ ඒ සිදුවෙන දේ විවේචනය කරන්න යන්නේ නැහැ. නිරීක්ෂණය කරනවා පමණයි. ඔබ ගැන හෝ ඔබේ සිත තුළ හටගන්නා සිතිවිලි ගැන වුණත් ඔබ තරහක් හෝ වෛරයක් ඇති කරගන්නෙත් නැහැ. ඒ ගැන ඔබ බලන්නේ මෛත්‍රියෙන්, අනුකම්පාවෙන්, ඒ වගේම කිසිම විනිශ්චය කිරීමකින් තොරව. ඒ හිතේ පහළ වෙන සිතුවිලි ඔබ පාවෙලා යන්න හැරිය. ඉතිනයි ඔබට බැරි සාමාන්‍ය ජීවිතයේදීත් ඔන්න ඔය විදිහට සිහියෙන් ඉන්න. ඔබේ හිතට එන අනවශ්‍ය සිතුවිලි, අසතුටට හේතු වෙන සිතුවිලි, නපුරු සිතුවිලි, වෛරී සහගත සිතුවිලි, කලකිරීම සම්බන්ධ සිතුවිලි, ඒ කිසි දෙයක් අර භාවනාවේදී වගේ තමන්ගේ කරගන්නේ නැතුව අහසේ පාවෙලා යන කළු අලාකුලක් වගේ පාවෙලා යන්න දෙන්න බැරියයි. සාමාන්‍ය ජීවිතයේදී කුමන හෝ හේතුවකට හටගන්න ඍණාත්මක අයහපත් අනවශ්‍ය සිතුවිලි දිහා වෛරෙන් බලන්නේ නැතුව, ක්‍රෝධයෙන් දඟලන්නේ නැතුව, බොහොම සැහැල්ලු හිතෙන් ඒ සිතුවිලි පහළ වෙන විදිහටම නැති වෙලා යන හැටිත් බලන් ඉන්න බැරියයි. ඒ සිතුවිලි මත ක්‍රියා නොකර ඉන්න බැරියයි. මම හිතනවා ඔබ මේ ගැන ගැඹුරින් හිතයි කියලා. දැන් ඔබට වැටහෙන්න ඕන මූලිකම භාවනාව පවා ඔබට ඔබේ චින්තන රටාවන් හඳුනගන්න, ඒව ගැන පාලනයකින් කටයුතු කරන්න යම් කිසි අභ්‍යාසයක් වගේ කියලා. ඔබේ ඍණාත්මක සිතුවිලි මත ක්‍රියා කරන්න ගියහම ඒක එක සිතුවිල්ලකින් අතර වෙන්නේ නැහැ. එක සිතුවිල්ලක් අතුරුදහන් වෙන්නේ තවත් එවැනිම සිතුවිල්ලක් හටගෙන. මෙහෙම දිගින් දිගටම නොනවත්වා ඔබේ පහළ වෙන ඍණාත්මක අසුභවාදී අනවශ්‍ය සිතුවිලි මත කැමැත්තෙන් ක්‍රියා කරන්න ගියොත් ඔබට ඊළඟ පහළ වෙන සිතුවිලිත් මොන වගේ වෙයිද? බොහෝ විට එවැනිම හෝ ඊටත් වඩා ඍණාත්මක සිතුවිලි විය හැකි. ඔබේ සිතුවිලි කැමැත්තෙන් තමන්ගේ කරගෙන ඒ මත ක්‍රියා කරන්න කරන්න එවැනිම තවත් සිතුවිලි නොනවත්වා පහළ වෙවි. ඔබව ගැඹුරු ඍණාත්මක ආගාධයකට දැමිය හැකි. නමුත් සිහියෙන් ඔබේ පහළ වෙන සිතුවිලි දිහා නිරීක්ෂණය කරන්න පමණක් තෝරගත්තොත්, ක්‍රියා නොකරන්න තෝරගත්තොත් ඔබට ඔබේ සිත පමණක් නෙමේ මුළු ජීවිතයම යන දිශාව ඔබේ පාලනයට පහසුවෙන්ම ගත හැකි වෙයි. මම හිතනවා අද වැඩසටහන ඔබට පැහැදිලි ඇති. මීළඟ වැඩසටහනින් මුණ ගැහෙනකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.